අද දේශපාලන පක්ෂ කිහිපයක් කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වුවා. එහිදී පළ වූ අදහස් වෙත අප දැන් යොමු වෙමු. සමහර පුද්ගලයෝ කෝටි ප්‍රකෝටි ගණන් ඔවුන්ගේ පුද්ගලික මුදල් වියදම් කරනවා නීති විරෝධී ලෙස ලබාගත් වරප්‍රසාද ආරක්ෂා කරන්න. අපි ඉතාමත්ම පැහැදිලිව කියනවා නීත්‍යානුකූලව ලබාගත් යම්කිසි වරප්‍රසාදයක් ආයෝජකයෙක්ට හෝ ව්‍යාපාරිකයෙක්ට හෝ තියනවා නම් ජනවාරි 9 වෙනිදා නවරජයෙන් කිසිම විදියකට හෝ ඒවට ඇඟිලි ගහන්නේ නැහැ. මම වගකීමෙන් කියනවා අපි ගාව ලිය කියවිලි තියනවා සමහර හොරු සෙන්ට් නෙවිස් ඇන් කිඩ්ස් කියන රටේ පුරවැසිභාවයේ පවා ලබාගෙන තියෙනවා. සෙන්ට් නෙවිස් ඇන් කිඩ්ස් කියන්නේ කළු සල්ලි සුදු කරන මේ රහස් ගිනුම් තියෙන රටක්. ශ්‍රී ලංකාව පසුගිය කාලය තුල 107 පොලියට ණය අරගෙන අතිවිශාල ගසා කෑමේ ව්‍යාපාරයක නිරතුණයි කියන මතයක් හදන්න උත්සාහ කරනවා. දැන් මේ චෝදනාව කරන ඊනියා පිරිසිදු මහතුරු කියන්නේ 107 පොලියට ණය අරගෙන තමයි මේ ව්‍යාපෘති කරන්නේ. ඒ වෙන් විශාල ගසා කෑම වෙනයි. 77 2005 දක්වා වූ කාල පරාසෙ නිල්වලාගඟ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ප්‍රංශයේ වාණිජ බැංකුවකින් ගත්ත ණයක්. ප්‍රංශ ප්‍රැංක් මිලියන 23.8 කීයද පොලිය? 110.85 වාර්ෂික පොලිය. එතකොට ඒවා මෙගා නෙවෙයිද? බඩීද ජනාධිපතිතුමා 2005 බලයට ආවෙන් පස්සේ අරගෙන තිබෙන ණය සියල්ලම එකට එකතු කරලා බැලුවත් ඔවුන් කියන විදිය 107 ඉක්මවපු ණය පොලිය අනුපාතයකට ණය අරන්නේ නැහැ. නියම මෙගා ඩීල් කාර්යොත් එක්ක හිටගෙන ආණ්ඩුවට කියනවා මෙගා ඩීල් කියලා. මම ගියාට මාත් එක්ක කවුරුවත් ගියේ නැහැ කියලා තමයි මාධ්‍ය හමුවත් කියලා ප්‍රකාශ කළේ. නමුත් මම ඉවත් වුණු බව දැනගැනීමෙන් පසු අපේ පක්ෂේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් 29 දෙනෙක් ඉන්නවා. එයින් 17 දෙනෙක් මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහාය පළ කරන්න ජාතික හෙළවුරුමේ ආරම්භ කරපු මුල් ප්‍රතිපත්ති රැක ගැනීම සඳහා නව දේශපාලන පක්ෂයක් බිහි කරන්න තීන්දුව කළා තියෙනවා. ජාතික හෙළවුරුමේ තුල පිරිසුදු දේශපාලනයක් තිබුණා. අන්නේ පිරිසුදු දේශපාලනයට මේ රටේ ජනතාව තුල ගොඩනැගිලා තිබුණේ විශ්වාසනීයත්වයට සාලතම අකුණු පහර එල්ල කරේ ගම්මන්පිලම. ඒ පාප කර්මී එතුමට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. පක්ෂය හැර ගියාට කමක් නැහැ. දැන් එතුමා තමන්ගේ කොන්ත්‍රාත්තුවේ ඉතිරි කොටස ආරම්භ කරලා තියෙනවා. ඒක තමයි අපේ පක්ෂයේ මන්ත්‍රීවරු බාගන්නේ. මේකද ප්‍රතිපත්ති දේශපාලන. මේකද මහත්මා දේශපාලන. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ නෝනලා පරිස්සම් වෙන්න ඕන තැනක් ගැන පී හැරිසන් මන්ත්‍රීතුමා කියනවා. ඒ තැන කොතනද කියලා දැනගනිමු. රටවට කර බැඳාත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. අපේක්ෂකේ හොයාගන්න බැරි වුණා ලෝකේ වටේ දුවනවා. කොහොම කොහොම හරි අපේම අපේක්ෂකේ ගලගත්තා. අර ඒ ටීම් එකයි බී ටීම් එකයි වගේ. දැන් අපේ බී ටීම් එකේ අපේක්ෂකේ ගත්තා ඒ ටීම් එකත් එක්ක හැප්පෙන්න. මේ සියලු දෙයක්ම අපි කරේ තාමත් ඉවසීමෙන් කටයුතු කරලා හැම දෙයකටම වෙලාවක් තියෙනවා. මේ ආණ්ඩුවේ ඇතුලේ සිපිරිල්ලක් ඇති කරලා තව මන්ත්‍රී පිරිසක් අනාගතේ අපිත් එක්ක එන්නනවා. බටේර රටවල්වල ඉඳන් විශාල මුදල් ප්‍රමාණයක් දෙවලා අපේ අයව බාගන්න කටයුත්තේ ඉන්නේ. මං හිතන්නේ අපේ පැත්තේ ඉඳන් තව එක්කෙනෙක්වත් දැයිද කියලා. ඉතින් එක්කෙනෙක්වත් යන්නේ අපි ඒ පැත්තේ එහෙම යන්න එපා කියලා සහෝදරයෝ කියනවා. එහෙම යන්න එපා කියලා විතරක් කියලා මදි. එහෙම යන උන්ට පාරේ මූණට කෙල ගහන්න, පාරේ ගහනවල ගල් ගහන්න. මේක තමයි මේ රටේ පොළවේ පය ගහන මිනිස්සුන්ට දැනෙන විදිය. රනිල් මහත්තයා ඔළුව කනවා අර පැත්තෙන් 62 කෝ කියලා. තණ්ඩිගාන ඕන කෑ ගහලා කියනවා කෝ තමුසෙත් එක්ක එනවයි කියපු අනිත් මිනිස්සු ටික කිය. ආණ්ඩුවේ මැතිඇමතුරුන්ගේ ගෙවල් වලට සැටලයිට් හයි කරලා තියෙනවා. අද යයිද හෙට යයිද කියලා බලාගෙන ඉන්නවා. නාන කාමරේ වැසිකිළියට ඒ විතරක් නෙමෙයි නිදන කාමරවලටත් සැටලයිට් හයි කරලා තියෙනවා. ඇයි වැඩියම සාකච්ඡා කරන්නේ එතන කියලා දන්නවා. ආණ්ඩුවේ මැතිඇමතුරුන්ගේ නෝනලාට මං කියන්නේ කරන කියන දේවල් පරිස්සමෙන්. දැන් ආප දෙන්නේ නැහැ. දැන් ඉදී ආප දෙන්නේ. කෝපි දෙනවා. කෝපි දුන්නේ වා නවතිනවනේ. ඇයි මෙතන කෝපි නොබි ඉහිලා තින්නේ? අපේ කාලේ කෝපි කිව්වම වැඩේ හරියනවා. ඇයි මොකද්ද මේම දේශපාලක් කොහොනද අපේ රට? මේ පක්ෂ දෙකට දැන් තියෙන්නේ දෙපැත්තටම කට්ටිය ඉන්න කියලා පක්ෂ දෙකේ නම් දෙක මාරු කරගන්න. පණින්න ඕනේ නැනේ අප්පා මේ පණින පැණිල්ල හැටේ නම් දෙක මාරු කරගත්තා ලීසි. රටට එල්ලවෙන බාහිර සහ අභ්‍යන්තර තර්ජන පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු බුද්ධිංශ දැඩි අවධානයෙන් සිටින බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ආසියාවේ විශාලතම සමගාමී සමුළුව අමතමින්. මෙම සමුළුව කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවැත්ුණා. මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා The President,
ජනාධිපති ප්‍රමුඛ ආරක්ෂක හමුදා සහ ඔත්තු සේවාවන් දෙඩි අවධානයෙන් සිටිනවා ත්‍රස්තවාදී නැගී සිටීම් බෙදුම්වාදය සහ මෙරටට එල්ලවන බාහිර සහ අභ්‍යන්තර තර්ජන සම්බන්ධව යුරෝපීය සහ ලොව අනිකුත් රටවල්වල සිට ක්‍රියාත්මක වන විවිධ එල්ටීටී කල්ලි තවමත් ඔවුන්ගේ මුදල් සහ බලය භාවිත කරනවා මේ රට දෙකඩ කරන්න ඔවුන්ගේ අවසාන ඉලක්කය වී තිබෙන්නේ මේ රට දෙකඩ කිරීමයි ඒ සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ඔවුන් ගනීවි මේ යුද්ධයෙන් පස්සේ ජයග්‍රහණ රැසක් අත් කරගත්තා එකක් තමයි ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවටගත් ස්කන්දරාජ නැමැති එල්ටීටී ඔත්තු කරුවා ඔහු යුද්ධය අවසන් කාලයේදී රටින් පලා ගියා වගේම අනවසරින් පසු කාලයේදී රටට ඇතුල් වුණා මේ කාරණේ සම්බන්ධයෙන් අපේ ඔත්තු සේවා හොඳ අවදීන් සිටියේ ඔහුගේ නැවත පැමිණීම නිරීක්ෂණය කරන්න අපිට හැකි වුණේ උපයමාර්ගික වශයෙන් වැදගත් ස්ථානවල පිහිටුවා ඇති හමුදා කඳුරු නිසා බෙදුම්වාදයට උඩගෙඩි දෙන දෙමළ ජාතිවාදී දේශපාලන කල්ලි තවමත් උත්සාහ දරන්නේ මේ කඳුරු මේ තැන්වලින් ඉවත් කර ගැනීමටයි ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී වෙස් මුහුණක් පෙන්නුවත් ඇතුළත තත්ත්වය ඊට වඩා වෙනස් They show a democratic face to the world. දැන් තවත්වත් සමගින් රටවටා හිරෝ රටවටා හිරෝ නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දෙවුරුම් දුන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී නිල වශයෙන් සිය දුරේ වැඩ බාර ගත්තා තමන්ට ඉදිරියේදී යුක්ති ඉටුවේයි බලාපොරොත්තු වන බව හිටපු අගමිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද ප්‍රකාශ කළා. එය මේ බව ප්‍රකාශ කළේ වත්කම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම් විසින් ඇයට පවරා තිබූ නඩුව අද කැඳවීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින්. අවුරුදු 16කට වඩා වැඩි කාලයක් මම සේවය කරේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ. විශේෂයෙන්ම අවුරුදු 16 වකවානුව මට විරුද්ධව කිසිම පැමිණිල්ලක් කිසිම චෝදනාවක් මගේ රාජකාරී සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තිබුණේ නැහැ. දැන් මේ පහුගිය අවුරුදු 2කට ආසන්න කාලයක මම ගෙදරට සිර කරලා තියෙනවා. යුක්තිය ඉෂ්ට වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා රටවටා හිරෝ පාකිස්තානයේ පෙෂාවර් නගරයේ පාසලකට තලිබාන් සටන්කාමින් නෙලකල ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 141 දක්වා ඉහළ ගොස් තිබෙනවා ඉන් 132 දෙනෙකු දරුවන් පාකිස්තානි පෙෂාවර් නගරයේ පාසලකට එල්ල වූ තලිබාන් ප්‍රහාරයෙන් මියගිය දරුවන් සහ ගුරුවරුන්ගේ අවමංගල්‍ය කටයුතු අද සිදු කෙරුණා. අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ඒ වෙනුවෙන් අද සිට දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළා. පසුගිය සඳුදා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ආපන ශාලාවක කාර්ය මණ්ඩලයේ සහ පාරිභෝගිකයින් පිරිසක් ප්‍රාණ ඇපේ රඳවාගෙන සිටි සැකකරු පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් ආරක්ෂක ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. හරුන් මෝනිස් ලෙස හඳුනාගෙන ඇති අදාළ සැකකරු මානසික ආබාධයකින් පෙළුණු අතර එවන් පුද්ගලයෙකු ත්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් නොවුනේ මන්ද යන ප්‍රශ්නය මතුවැති බව ටෝනි ඇබට් අවධාරණය කරනවා. ඉන්දියාව සමග පැවති එක්දින තරගාවලිය හා සැසඳීමේදී නිමාවුණු එංගලන්ත තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකින් ඉහළ දක්ෂතා අතර සිටි බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. නමුත් කණ්ඩායමක් ලෙස තමන් තවත් සාර්ථක විය යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. ඊයේ තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී මැතිව්ස් මේ බව පැවසුවා. इंग्लैंड समग्र पैवती अवसान एक दिन तरंगे लकुन वसु हतकिन जयगत श्रीलंका क्रिडकिन दिरट तर एक दिन तरंगावली शूर ताव तमन सतुकर गत्ता समस्त अक्लिस तरंगावली तुले तमन सार्थ कुवत लोक कुसलानी एट पिर निवर्दी कर गत्यु तु अंश की प्याक कति बाव श्रीलंका क्रिकेट नायक एंजेलो मैथ्यूस पावसन वा इंडियानु संचार यात्तिक बेलुवा अभी पंदु रकीम पंदु यावीम सापिति करने तामत होंद मट्टम तिबुना खंडायमक वशे मैदान ताव इंप्रूव वेन्न पुलुवा පිටිකරණයෙන් පන්දු රැකීමෙන් සහ පන්දු යැවීමෙන් ඉතින් අපි කණ්ඩායමක් වශයෙන් හැම පැත්තෙම ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එංගලන්ත තරගාවලිය තුලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නවකින්ගේ දස්කම් අගයන්නටද මැතිව්ස් මෙහිදී අමතක කළේ නැහැ. මම සෑහීමකට පත් වෙනවා තිරිමාන්න සහ චන්දිමාල්. ඔවුන්ගේ පර්ෆෝමන්ස් එකකට තිරිමාන්නට හුඟක් බැක් ගන්න හම්බුනේ අන්තිම මැචස් වලදී නමුත් චන්දිමාල් ඒ ලැබුණු තරඟ දෙරේදී මයිදන් උපරිමයෙන්ම ප්‍රයෝජන ගත්තා කියලා. ජීවන් මෙන්ඩිස් තිසර පෙර මයිදන් අමතක කරන්න බෑ අපිට. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිටිකරු භූමිකාව තවමත් විවෘතව පවතින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පවසන්නේ. ලෝක කුසලානේ මෙන්න මේ ඔප්ෂන් එක තමයි අපි ගන්න කියන තීරණයට අපි ඇවිල්ලා නැහැ තාම. මහලත්ගේ ඔප්ෂන් එකේ ඉන්නවා. මම දැන් කුසල් ජනිත් ඉන්නවා. උගුල් තරංගල හොඳට ක්‍රීඩා කරලා තියෙනවා. මේ පෞගේ තරගාවලියේදී මම දන්නේ අපිට මේ ඔප්ෂන් එක තාම ඕපන්. Hero Sports Corner
හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ මින්නිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ශාලේ අනු උතරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති සෙමින සේවාව සක්‍රිය කරගන්න. ජලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. අයිබෝන්.